පාපන්තු තරගය නිම වුණා. ක්‍රීඩකයින් ක්‍රීඩාකාරය වෙත යමින් හිටියේ. බලන්න ඒ අතරේ මේ සිදුවීම. පරාජය බාරගන්න නොහැකි වුණ ක්‍රීඩකයෙක් ක්‍රීඩාකාරය වෙත යන අතර අසල තිබුණ කසල වඳුරට පයින් පහර දුන්නා. තන තන කසල විසිරී ගියා. බලන්න එසනින්ම සිදුවුණ මේ සිදුවීම. තව ක්‍රීඩකයෙක් ඒ අසලට ආවා. මේ කසල බඳුනින් ඉවතට විසිරුණ කසල ටික ඔහු නැවත කසල බඳුරට දමන හැටි බලන්න. කසල සියල්ලම බඳුනට දැම්මා. මෙතන කසලිවත් කරන රාජකාරියේ නිරතයත් ඉන්නවා. හැබැයි මේ ක්‍රීඩකයා ඔවුන්ට කසලේ ක්‍රැස් කරන්න ඉඩ නොදී ඔහුම තනියෙන් මේ ක්‍රියාවේ නිරත වුණා. බලන්න එක තැනක තරහව පාලනය කරගන්න බැරිව අවට තියෙන දේවල් වලටත් පහර දෙමින් එක් ක්‍රීඩකයෙක් කටයුතු කළ විදිය. ඒත් තවත් කෙනෙක් අර ක්‍රියාවටත් තරහක් ගන්නේ නැතුව සංයමයෙන් කසල ටික ආයෙත් මඳුනට දැම්මා. ඔබට තරහ ඇති වෙනවා තමයි. හැබැයි තරහව පාලනය කරගන්න. ඔබ පරදිනවා තමයි. හැබැයි පරාජය සමස්තින් විඳ දරා ගන්න. ඔබට අනෙක් අයගේ ක්‍රියාවන් නිසා පීඩා විඳින්න සිදුවෙනවා තමයි. ඒත් ඒ දේවල් ඉවසන්න. අනෙක් අයගේ අයහපත් ක්‍රියාවන්කින් ඔබ කෝපයක් ඇති කරගන්න එපා. ඉතින් අපි ඔබට කියනවා තරහව ක්‍රෝධය පුරවගත්ත මිනිස්සුන්ගේ තරහවට නිහඬව පිළිතුරු දෙන්න. ඒක තමයි හොඳම දේ. නවතම පුවත් දැනගැනීමට ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කරන්න.